Mathugama, Ananda Sastralaya, Usas Pela, Takshana Shevisin, Pratama Varata Sangvidane Kerede, Radix 2018. අද එහි සමාරම්භක දිනය අපි සූදානම් තස්වල්ප වේලාවකින් එහි සමාරම්භයේ සමග සම්බන්ධ වන්නට මේ වන විට ආරාධිත අමුත්තන් සියලුම දෙනා පැමිණ අවසානයේ අපි සූදානම් සමාරම්භයේ සමගින් ඔබත් සමග සම්බන්ධ වන්නට මතුගමාන ශාස්ත්‍රාලීය තාක්ෂණාංශයේ උසස් පෙළ තාක්ෂණාංශයේ තමයි මෙම රැඩික්ස් 2018 ප්‍රසංගයේ මේ අද මේ වසරේ ප්‍රථම වතාවට සංවිධානය කරන්නේ ඉතින් අපි සූදානම් ඔබත් සමග සමාරම්භයේ සමග සම්බන්ධ වන්නට දස් 18 ප්‍රසංග සහ සැනකෙළියේ අපි සූදානම් සමාරම්භයේ වෙත ඔබව ගෙන එන්නට විද්‍යාලයේ බටහිර වාද්‍ය වෘන්දය විසින් මේ අවස්ථාවන විට ප්‍රධාන ආරාධිත අමුත්තන් ප්‍රදර්ශනය ආරම්භ කරන ස්ථානයට රැගෙන යාමට සියලුම කටයුතු සූදානම් අපිට මතක් කර සිටිනවා අද දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙහි සැපමිනෙන්නේ මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ DMLP දිසානායක මැතිතුමා එතුමා ප්‍රධාන ආරාධිත අමුත්තන් සියලුම දෙනා මේ අවස්ථාවන විට විද්‍යාලයේ බාලක බටහිර තූර්වාදක වෘන්දය විසින් රැගෙන යාමට සූදානම් උත්සවය ආරම්භ කරන ස්ථානයට Thank you.
Ananda Sastralaya, Takshana Sangame visin pavathunu labana Radix 2018 Takshanika Pradarshane Samarambha Utsave samagai oba me ekka sitinne. Good morning everybody. You all are welcome to the Radix 2018 of Ananda Sastralaya. The technology section has organized the exhibition as a gateway to the modern technology.
Thank you.
all. So I cordially invite our principal, Mr. Andrew Jaira, to deliver the welcome speech and explain the purpose of this event. සියලුම දෙනාට සුබ උදෑසනක් සුබ දවසක් ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා මතුකම කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා නියෝජනය කරමින් මෙම ස්ථානයට සැපැමිණි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ UD ගුණසිංහ මැතිතුන් ඒ වගේම ආචාර්ය MN කෞමාල් මැතිතුන් ඒ වගේම මතුකම ප්‍රාදේශීය ලේකම්තුමිය ශාමාපි කාර්යසම් මැතිතුමිය ඒ වගේම අපේ සංවර්ධන අධ්‍යක්ෂතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිත මුත්තන් සියලු දෙනාගෙන් වගේම අපට පාසල් වලින් මෙම අවස්ථාවට පැමිණ සිටින සහෝදර ආචාර්ය මණ්ඩලයේ මහත්මාත්මින් ඒ වගේම අපට පාසල් වල වගේම අපේ විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම ස්ථානයට පැමිණ සිටින දයබර දරු දැරියෝ ඇතුළු සියලු දෙනාගෙන්ම පළමුවෙන්ම අවසර පතනවා අවුරුදු මං හිතන්නේ මේට අවුරුදු 4කට පමණ පෙර ආරම්භ කරපු තාක්ෂණ විෂය ධාරාවේ ක්‍රමයෙන් අවුරුද්දෙන් අවුරුද්ද පහු කරලා අවුරුදු 4ක් සම්පූර්ණ වෙලා දැන් 5වෙනි අවුරුද්දට පාතබන මේ කාලවකවානුවේ අපේ විද්‍යාලයේ ඊට සමගාමීවම ඒ අවුරුදු 4 සම්පූර්ණ කරලා තාක්ෂණ අංශය ක්‍රමයෙන් පරිණත වෙමින් වර්ධනය වෙමින් ප්‍රතිඵල ලබා දෙමින් දරුවන්ගේ විශ්වාසය තාක්ෂණ අංශය තාක්ෂණ විෂය ධාරාව වෙත වැඩි වැඩියෙන් යොමු වෙමින් විශ්වාසය දියුණු වෙමින් පවතින මේ අවස්ථාවේ මේ කාලවකවානුවේ මම හිතන්නේ විභාග ප්‍රශ්න පත්‍ර වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා ප්‍රායෝගිකත්වයට එමෙ නැත්තම් වැඩ ලෝකයට පොඩි ඉඩකඩක් දෙමින් අද දවසේ මේ සංවිධානය වෙන තාක්ෂණ දිනය එහෙමත් නැත්තම් Radix 2018 ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව එමෙ නැත්තම් දැනුවත් කිරීමේ වැඩමුළුව ඇතුළු ඒ වැඩසටහන් මාලාව අද දිනේ මීට ස්වල්ප මොහොතකට පෙර උත්සව නුකූලව ආරම්භ වුණා එහි ප්‍රදර්ශන කුටි විවෘත කිරීමෙන් අනතුරුව දෙවැනි ආදීර විදියට පළවෙනි දවසේ දෙවැනි ආදීර විදියට මේ අවස්ථාවේ ඔබ සැමත් සමග අපි මේ උත්සව සභාවේදී මේ සම්බන්ධ වෙලා ඉන්නේ මෙම් ප්‍රදර්ශනය ගැන මං හිතන්නේ පොඩි වචනයක් කිව්වොත් විශේෂයෙන්ම අපේ පාසලේ තාක්ෂණ විෂය හදාරන දූ දරුවෝ වගේම අවට පාසල්වල අපේ සහෝදර පාසල්වල තාක්ෂණ විෂය හදාරන දූ දරුවෝ විශාල කණ්ඩායමකට අපි ආරාධනා කරා අපිත් සමග එකතු වෙන්න ඔබේ දැනුම අවශ්‍යතාවය පොඩ්ඩක් සංසිඳුව ගන්න අපිත් සමග මේ ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණ මාලාවත් සමග සම්බන්ධ වෙන්න කියලා ඒ අනුව මං හිතන්නේ අපට පාසල් ගණනාවක වගේම අපේ පාසලේ දරුවෝ විශාල ප්‍රමාණයක් මේ වේදි රැසීම් ශාලාවේ පෙළ ගැහිලා ඉන්නවා ප්‍රදර්ශනය ගැන වචනයක් කතා කරොත් එහෙම මං හිතන්නේ අපේ සම්භාවිතා නාමුත්තන්නේ වගේම දූ දරුවන්ට කියන්න ඕනේ මේ ප්‍රදර්ශනය මුල පිරෙන්නේ සාමාන්‍යයෙන් පාසලක මං හිතන්නේ විදුහල්පතිවරයාගේ එම නැත්තං ඒ ආයතනයේ ප්‍රධානියාගේ මං හිතන්නේ මූල බීජය ගොඩක් වෙලාවට පටන් ගන්න එතනින්. හැබැයි මෙතන විශේෂත්වය තමයි මෙතන මේ වැඩසටහන් මාලාවේ මූල බීජය එහෙම නැත්තං අදහසාවේ අපේ තාක්ෂණ විෂය ධාරාවේ දරුවෝ සහ ගුරු මහත් මහත්මින්ගේ ඒ තුලින්. ඒක මං හිතන්නේ අපි හරි විශේෂත්වයක්. මොකද ඔවුන්ගේ ඒ ඕනකමට අපිත් සහයෝගය දීලා ගොඩනගමු වැඩසටහන් මාලාවක මේක කලුතර මං හිතන්නේ දිස්ත්‍රික්කයේ පළනුවලට මේ වගේ තාක්ෂණ විෂය ධාරාව සම්බන්ධයෙන් ටෙක් ඩේ එකක් එහෙම නැත්නම් තාක්ෂණ දිනයක් මේ ආකාරයෙන් සංවිධානය කලුතර දිස්ත්‍රික්කයේ පළනුව වතාවට අපි පූර්ව අධ්‍යක්ෂකීම් නැති වුණත් හාපුරා කියලා අපේ පාසලේ පළමු වතාවට මේ තාක්ෂණ දිනය මේ ආකාරයෙන් දිගහැරෙනවා ප්‍රදර්ශන කුටි ගැන කතා කරොත් මං හිතන්නේ අපි ටිකක් අර සැනකෙලි ස්වරූපයෙන් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා දරුවන්ගේ අර දැනුම වර්ධනය කරගන්න එහෙම නැත්නම් අපි කිව්වොත් විෂය නිර්දේශයේ විෂය මාලාවට අනුගත වෙන විදිහට ඒ විෂය නිර්දේශයේ කොටස් වලට යම් ප්‍රායෝගික උදව්වක් වෙන විදිහට තමයි අපේ ප්‍රදර්ශන කුටි සකස් කරලා තියෙන්නේ එහෙම නැතුව අපි ඒව බලලා සතුටු වෙන්න මං හිතන්නේ කෙනෙකුට අවස්ථාවක් තිබෙන වගේම සතුටත් සමග ඔබගේ තාක්ෂණ විෂය ධාරාවට අදාළ
ප්‍රායෝගික කොටස් හෝ න්‍යාය කොටස් වලට අදාළ යම් දැනුමක් අනිවාර්යෙන් ඒ තුලින් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ ආකාරයට තමයි අපි විවිධ ආයතන වලට ආරාධනා කරලා ප්‍රදර්ශන කුටි පෙළ ගැස්වීම සිද්ධ කරේ. ඊට අමතරව අද දිනේ මම හිතන්නේ විශේෂ සම්පත්දායකින් දෙපළක් වගේම හෙට දවසෙත් තාක්ෂණ විෂය ධාරාවේ විභාගය ඉලක්ක කරගෙන මම හිතන්නේ ඔබට යම් යම් ඉඟි මම ඉඟි කිව්වේ නැතුණත් ඒක මේ යම් දැනුමක් ලබා ගන්න පුළුවන් වටිනාකමක් ලබා ගන්න පුළුවන් දේශන මාලාවකුත් එක්ක විභාගෙට මම හිතන්නේ උදව්වක් වෙන දේශන මාලා කීපයකුත් එක්ක අද සහ හෙට කියන දවස් දෙක මේ ආකාරයෙන් දිගහැරෙනවා. මෙන්න මේ අපේ වැඩසටහන් මාලාවට අපිට ශක්තියක් වෙන්න අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා අපේ ආරාධනය පිළිගෙන විශාල සම්භාවිතා මුත්තන් පිරිසක්. ඒ අතරින් පළමුවෙන්ම මතක් කරන්න ඕනේ අපේ මතුගම කලාපයේ අපේ නියමුවානන් මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් එතුමන් උදේ සම්බන්ධ වුණත් මෙම ස්ථානයේ නැතුණත් මම හිතන්නේ එතුමා නියෝජනය කරමින් මෙම ස්ථානයේ අපිත් සමග සම්බන්ධ වෙන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ UDD ගුණසිංහ මැදිඳුන් අපේ ප්‍රධාන ආරාධිතා මුත්තා වශයෙන් පළමුවෙන්ම මෙම උත්සව සභාව වෙනුවෙන් බොහොමත් ආදරෙන් ගෞරවණීය යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම අපගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට සපැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය NM කෞමාල් මැදිඳුන් මම හිතන්නේ විෂය ධාරාව පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ ඔබට ඉතාමත් සමීප ආචාර්යතුමෙක්. එතුමන් අද දවසේ අපේ ආරාධනය මම හිතන්නේ ඉතාමත් කැමැත්තෙන් අපේ ආරාධනය පිළිගත්තා. ඒ වගේම අද දවසේ දහසක් වැඩ රාජකාරි මැද්දේ බොහොම කැමැත්තෙන් මෙම ස්ථානයට පැමිණලා අපිත් සමග සම්බන්ධ වෙනවා. ඔබතුමන්වත් ඉතාමත් ආදරයෙන් ගෞරවණීය යුක්තව මෙම ස්ථානයට අපේ විද්‍යාලයට මේ ප්‍රදර්ශනය දේශන මාලාව සඳහා පිළිගනු ලබනවා. ඒ වගේම මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මතුගම ප්‍රාදේශීය ලේකම් තුමිය මම හිතන්නේ මැතිවරණ කාලයෙන් පස්සේ බොහොම රාජකාරී ඇති කොහොම නමුත් අද දවසේ ඒ රාජකාරී පැත්තකට දාලා අපිට මං හිතන්නේ යම් තැනක් දීලා මෙම ස්ථානයට අපි වෙනුවෙන් පැමිණ සිටිනවා මතුගම ප්‍රාදේශීය ලේකම්තුමිය ශාමාපි කාර්ය සම්මැතිනිය ඔබතුමීමත් ඉතාමත් ආදරෙන් ගෞරවණීය යුක්තව මෙම අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම මතුගම අධ්‍යාපන කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂිකා දර්ශනී සමරකොඩි මැතිණිය මෙම ස්ථානයට පැමිණ සිටිනවා. ඔබතුමීමත් ඉතාමත් ආදරෙන් ගෞරවණීය යුක්තව මෙම සභාව වෙනුවෙන් පිළිගනිමින් ඒ වගේම මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඩිනාලි ආර්යරත්න මැතිණිය ඒ වගේම මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා කෘෂි විද්‍යා HTN දිල්රුක්ෂි මැතිණිය ඒ වගේම අපේ විද්‍යාලයේ කීර්තිමත් හිටපු විදුහල්තුමෙක් වන රොබින් පැස්කුවල් මැතිණුමන් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්පත්දායකෙක් විදිහට කටයුතු කරන අපේ විතාන මැදිනුන් ඒ වගේම විද්‍යාලයේ නියෝජ්‍ය සහකාර විදුහල්පති මහත්මාත්මින් අවට පාසල්වල සේවය කරමින් මෙම ස්ථාන පැමිණ සිටින සහෝදර ආචාර්ය මහත්මාත්මින් ඒ වගේම සෑම විද්‍යාලයකම දයාබර දරු දැරියන් සියලු දෙනාම බොහොමත් ආදරෙන් ගෞරවණයෙන් මෙම සභාව වෙනුවෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව හමාර කරනවා. ඒ වගේම මං හිතනවා මේ දරුවන්ට යම් වටිනා දෙයක් මෙම අවස්ථාවේ ලබා ගන්න පුළුවන් මේ කියලා. ඒ වගේම ඒ වටින දේ ලබා ගන්න නම් ඔබ කැමැත්ත තියෙන්න ඕනේ ඔබගේ මං හිතන්නේ. ඒ කැමැත්ත නැති වුණොත් මෙතන කරන ඒ කාර්යයේ නිෂ්ඵලතාවයක් ඇති වෙන්නේ. ඒක නිසා බොහොම ඕනකමින් මෙම අවස්ථාවට සම්බන්ධ වෙන්න ඔබට යම් දෙයක් ලැබෙනවා නම් ඒක මං හිතනවා අනිවාර්යෙන් ඔබගේ අධ්‍යාපන ජීවිතේ ආලෝකයක් වෙන්න උදව් වෙයි කියලා. එමනම් ඒ වටිනාකම ලබා ගන්න අපේ දයාබර දරුවන්ට ආරාධනා කරමින් මගේ පිළිගැනීමේ කතාව හමාර කරනවා. සියලු දෙනාටම යහපත් දවසක් වගේම යහපත් වැඩසටහනක් සඳහා සුබ පැතුම් එක් කරනවා. බොහොම ස්තුතියි.